ටෙලිවිෂන් අලුත් කරන කාලයයි. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතගත් ඇත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම හර්ෂ බුලන්නට. මම රුවන් කාකු වාර්තා සැකසෙන අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඉදිරිපැය කිහිපයේදී ප්‍රදේශ රැසකට තද වැසි. දිස්ත්‍රික්ක පහකට නායෑමේ අනුතුරු ඇඟවීම. බලස් මුල්ලේ නිවසක බංකරයක් තුල තිබී යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් සහ ආයුධ තොගයක් සොයා ගැනීම. මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින කුස්කොඩ තාරකගෙන් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන. සමගි ජන බලවේගයේ කුමන්ත්‍රණයක් ගැන නවීන්ගෙන් හෙළිදරව්වා. රටලේ මුදල් පාවිච්චි කරලා පත් වෙන මන්ත්‍රීවරුන් ගන්නවා යටිකට. එතකොට සජිත්ගේ ප්‍රයෝජන තියෙන කට්ටිය හෙමින් හෙමින් අයින් වෙනවා පාටලේ. උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ ඔක්තෝබර් 11. අධ්‍යාපන අමාත්‍යාංශයේ දින නියම කරයි. පරම්පරාගත විශ්වාසය වැදගත් වන්නේ ඒ නිසයි. මේ පණිවිඩය සංස්ථාවානේ වෙතින් මුලින්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. දිවයිනේ පළාත් පහකට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරිපැය 24 තුළද පවතින අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහකට නායෑමේ අනතුරු ඇඟවීම් අද පෙරවරුවේ නිකුත් කෙරුණා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු සහ ඌව පළාත්වලට පවතින වැසි තත්ත්වය ඉදිරිපැය 24 තුළ තවදුරටත් පවතින ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිවේදනය කළා. එහි දැක්වුණේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වර්ෂාපතනයක් හා වැසි හෝ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළඟේ වේගය 60 කිලෝමීටර 70වත් 80ක් දක්වා ඉහළ යනු ඇති බවයි. අද පෙරරු 8 නවසන් වුණු පැය 24ක කාලය තුළ මිලිමීටර් 219ක වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට ප්‍රදේශයටයි. ගල්ල හියාරේ ප්‍රදේශයෙන් මිලිමීටර් 160ක වර්ෂාපතනයක් වාර්තා වුණා. මේ ගල්ල බද්දේකම මාර්ගය හිරුමුර සහ කහදුව වත ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබූ ආකාරයයි. එමෙන්ම ගල්ල දිස්ත්‍රික්කයේ ඇත්කඳුරු ප්‍රදේශයෙන්ද මිලිමීටර් 137.5ක වර්ෂාපතනයක් හා කලුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න ප්‍රදේශයෙන් මිලිමීටර් 117ක වර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 12ක කුජලයන් 11000කට ආසන්න ප්‍රමාණයක් අවතන් වී ඇති බවට වාර්තා වෙලා තියෙනවා. පූර්ණ වශයෙන් නිවාස හානි 2කුත් අර්ධ වශයෙන් නිවාස 78කුත් හානි වෙලා තියෙන බවට වාර්තා කරලා තියෙනවා. අවතන් වූ පවුල් සඳහා අවශ්‍ය වන සහන සැපීම් සඳහා අවශ්‍ය සියලුම මුදල් දැනටමත් ප්‍රාදේශීය ලේකම් කොරුම් වෙත ලබා දීම අවසන්. අද පෙරරුවේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක ගමනාගමන කටයුතු වලට බාධා ලබුව අතර බොහෝ ස්ථානවල දැඩි රථවාහන තදබදයක් වාර්තා වුණා. මේ කිරුළපණ මංසන්ධිය සහ අපට ප්‍රදේශ කිහිපයක් අද දහවල් ජලයෙන් යටව තිබූ ආකාරයයි. මේ අධික වර්ෂාපතනය සමග කටුනායක ඇවිරිපත්ත ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටව තිබූ අයුරේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මදුව සහ පින්නදුව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට වන මන්තිරුවේ ගමනාගමන කටයුතු වලට අද පෙරරුවේ බාධා එල්ල වූ අතර පසුරුණු විට එය යථාර්ථයට පත් කිරීමට හැකි වුණා. වර්ෂාපතන සමග හටගත් සුළං හේතුවෙන් අම්බලන්තොට මල්කුලණේ ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් ඊට දැඩි අලාභ හානි සිදු වූ තිබුණේ මේ ආකාරයෙන්.
කලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය ක්ෂණිකව 60 කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශවල දීවර හා නාවික කටයුතු ලැබීමේදී අවධානයෙන් පසුවන ලෙසයි මේ තියෙන අයහපත් කාලගුණ තත්ත්වය හෙට දින වෙනකොට සැලකිලි ප්‍රමාණයෙන් අඩු වෙලා තමයි අපට අත්විඳින්න සිද්ධ වෙන්නේ. හෙට දවසේ හම්බන්තොට පැත්තට වෙන්න නැත්නම් පොතුල් පැත්තට වෙන්න අම්පාර පැත්තට වෙන්න වගේ ප්‍රදේශ වලින් තමයි හවස් කාලේ වැඩි වෙසි බලාපොරොත්තු වෙන්නේ. සවස් කාලේ ඇති වෙන වැස්සේ අකුණු තියෙන්න පුළුවන්. ඒ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය විධිදාන තම සලස්ව ගන්න ඕන. මේ අතර පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහකට නායම්‍ය අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය අද පෙරරු වේනි පුත් කළා. कोलम दिस्ट्रिके सीतावक गाल दिस्ट्रिके नागोड एलपीटी नियागम इमदू सह बद्देगम कलुतर दिस्ट्रिके बुलत सिंहल मतुगम पालिंदनूर पललावीट सह अगलवत् कैगल दिस्ट्रिके दहियोवीट सह रत्नपुर दिस्ट्रिके एहलियगुड सह कुरुवीट कियन प्रदेश तम अधीर देखे अटते निवेदनेट हेटत्वेन विशेषम तमंगे निवास पिटुपस कंडी पिहिटला तीरण प्रदेश भावित अवमकरंद इवगेम रात्रि कालेदी कंडियाश्रित कामर निदागनी में वेलकी जीवित आरक्ष कोविड-19 වසංගතය සැලකිල්ලටගෙන අපොස උසස් පෙළ විභාගයේ ලබන ඔක්තෝබර් මාස 12 වෙනිදා සිට නොවැම්බර් 6 වෙනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 11 වෙනි ඉරිදායි. මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටි පුද්ගලින් 6 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරටදී කොවිඩ්-19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2041ක් දක්වා ඉහළ ගියා. कोविड-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පාසල් වසා දැමීමත් සමග පැවැත්වීමට තිබූ විභාගද කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ පාසල් සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන්. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාස 12 වෙනිදා සිට නොවැම්බර් 6 වෙනිදා තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර පැවැත්වෙන්නේ ඔක්තෝබර් 11 වෙනි ඉරිදා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. මේතරව මෙරට සීලුම පාසල් සඳහා දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 9 වෙනි දින ආරම්භ වී නොවැම්බර් 14 වෙනිදාගෙන් අවසන් වන අතර තුන්වන පාසල් වාරය ආරම්භ වන්නේ නොවැම්බර් 16 වෙනිදායි. මේ භාගයට මුණ දෙන දරුවන්ගේ ගන්නන ගුරුන්ගේ වල්පතුරුන්ගේ මතය විමසන්න අපි දීපජාත සංශයයක් කරා. ගම් ජනාධිපතිතුමා, ගබැතුමා, ජන අමාත්‍යතුමාගේ දැඩි සැලකිල්ල මේ සඳහා යොමු වෙලා තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා මෙවර අපොස උසස් පෙළ විභාගයේ එවැගේම පය ශිෂ්‍යත් විභාගයේ අපේ දරුවන්ට අභිയോഗාත්මක වෙනදට වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් අවස්ථාවකට උන්ට යන්න හැකි වෙයි කියලා. උසස් පෙළ අයදුම් කිරීම සඳහා प्रदेश कोविड-19 वायरस आसादित बवट तहुरु करगनतै राज्य प्रवृत्ति डिपार्टमेंटो संधान कला මෙතර කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරාධිත දේශකයෙකු ලෙස කටයුතු කළ රාගම පෞද්ගලික රෝහලක සේවය කළ හෝමාගම ජම්බුකස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වීමත් සමග පසුගියදා ඔහුගේ පවුලේ සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා. පසුව ඔහුගේ පවුලේ සමාජිකයන්ගේ සිදු කළ PCR පරීක්ෂාවේදී හෙළි විය යත්තේ අදාළ පුද්ගලයාගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට වෛරසය ආසාදිත වී ඇති බවයි. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොමැතිව ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පොලිස් निर्धारित निर्धारण अदाल पिर्स अंगुड भुवन रोग विद्यायतने वेत यमु किरीमट पीवर गत्ता
මෙතර පසුගියදා අනුරාධපුර රාජාංගනීය යායපහ ප්‍රදේශයෙන් හැම වූ කොවිඩ් 19 ආසාදිත 11 සැවිරිදි පාසල් දරුවාගේ අසල්වාසි නිවසේ කාන්තාවන් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ උණ රෝග ලක්ෂණ පෙන්වුම් කිරීම හේතුවෙන් ඔවුන් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම්වත් කර තිබෙනවා. නමුත් ඔවුන් තවදුරටත් වර්ජනය නිරත වීම හේතුවෙන් ප්‍රදේශීය ග්‍රාම නිලධාරීවරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව අදාළ කාන්තාවන් දෙදෙනා රෝහල්ගත කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර තම ඉල්ලීම් ලබා දෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. අපි කිව්වේ අපි අධිකරණවල අභියෝගයට ලක් වෙන නිසා සැනිටරි ඇසිස්ටන්ට් කියන එක දැන් පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් කියලා වෙනස් කරන්න. ඒ ආඥාපනතේ. ඒක අමාත්‍යවරියට පුළුවන් නියෝගයක් මගින් වෙනස් කරන්න. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කිව්වේ මේ ක්‍රියාවල නිරත වෙන මිනිස්සුන්ට නීතිමය රැකවරණය දෙන්න කියලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙද්දි ඉටු කරලා නැහැ. 16 වෙනිදා පටන් ගත්ත කොවිඩ් 19 පාලන කටයුතු වලින් ඉවත් වීම 19 වෙනිදා පෙරවරු ඉඳලා අපි සියලුම බෝවන රෝග පාලන රාජකාරී කටයුතු වලින් ඉවත් වෙලා ඉන්නවා. ඒ බලය නීතිගත කරන තුරු අපිට මේ රාජකාරියේ තවදුරටත් නිරත වෙන්න. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරින්ගේ සංගමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අප රටත් රජයත් ජාතික වශයෙන් දැඩි අසීරුතාවයට පත්ව ඇති අවස්ථාවක කොවිඩ් 19 රෝග පාලනයෙන් එක් කාර්යයක් පමණක් ඉටු කරන වෘත්තීය කණ්ඩායමක් තම පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා රජයේ අපහසුතාවට පත් කරමින් සිදු කරන වර්ජනීය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍රාධිකාරී සංගමේ හැටියට අපි තීරණය කළා තියෙන්නේ කිසිම විටකවත් කොරෝනා මර්ධන කාර්යයන් වලදී වෘත්තීයමේ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙලා තියෙන කණ්ඩායමකට සහයෝගය දෙන්නේ නැහැ. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අපි මුහුණ දීලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න අපේ දායකත්වය කොන්දේසි විරහිතව අපිට දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පවරන ඕනෑම වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන්න අපි ඉදිරිපත් වෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වන නවතම කොවිඩ් 19 තත්ත්වයයි. බන්දනාකාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකුට බූස බන්දනාකාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තා මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ තිබූ තවත් හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂකවරයා වෙත අද බාර දුන්නා. पोलिस मद्रव्य नाशक कार्यांशे निलधारीन पिरिसकट मद्रव्य जावारं चोदना एल्लवीमत समग मुद्रा तेबुनु नडुबहंड गबडावे तिबु हेरोइन किलोग्राम हाईसियकट आसन्न पलमुतोगे रजे रसपरीक्षक दिपार्तमेंतु बहरेट गेनुने पसुगिय दहवेनिदाई එම ගබඩාවේ තිබූ තවත් කිලෝග්‍රෑම් 330ක මත්ද්‍රව්‍ය තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත අද බහර දෙනු ලැබුවා. නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් පසු ඉරාන ජාතිකයන් 7 දෙනෙකුද සමගින් පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බහරයට පත් කර තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි 300කට අධිකයි. මේ අතර පොලිස් බහරයට ගත් මත්කුඩු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් අලෙවි කළ බවට පැවසෙන කොට්ටාවේ රජිත හසන්ත හේවත් ලොකු නැමැත්තාට අයත් මෝටර රථයක් සහ ඔහුගේ පෙම්වතියකට අයත් බවට පැවසෙන මෝටර රථයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂකවරයා වෙත බහර දී තිබෙනවා. ඒ මෙම මෝටර රථවල මත්කුඩු ප්‍රවාහනය කළේ දැයි සොයා බැලීම සඳහායි. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන බන්ධනාගාරගතව සිටින පොඩිතිලින නැමැත්තාගේ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ රොඩා සහ නලියා නැමැති පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු සමග නුගේගොඩ කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ අද අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ අවුරුදු 35 32 වයස්වල පසු වන මොවුන් දෙදෙනා හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. මේ අතර වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ නිවසක බංකරයක් තුල සංගවා තිබූ යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම්, ලාංඡන, ටී කටස් වර්ගයේ ගිනි අවියක්, ටී 56 ජීව උණ්ඩ 105ක් සහ පතරම් තොගයක්, කඩු දෙකක් හා ජීව අත්බොම්බයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගැනුණු උදේනි නොහොත් කිරියා නැමැති 58 හැවිරිදි පුද්ගලයා බැරල් සුනිල් නම් අපරාධ කල්ලි සමාජිකයාගේ සමීපතමයෙක් බවයි. මෙතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් 3 දෙනෙකුට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තා මරණ තර්ජන එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොස්ගොඩ තාරක ඇතුළු බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු පසුගියදා සිරමැදිරියෙන් පිටත සිටින වේලාව වැඩි කරන ලෙසට ඉල්ලමින් ආහාර වර්ජනයක නිරත වූ අතර බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඒ සම්බන්ධව සොයා බැලීමට බූස්ස බන්ධනාගාරය වෙත ගොස් තිබුණා. එහිදී අදාළ රැඳවියන් සමග නිලධාරීන් වෙන වෙනම साक्षात्कार कर ऐति अतर कोसगुड तारक इमावस्तावे दी मट तुवकुतीय नवा मट मिनिसुइन नवा मगे जाले क्रियात्मकाई इहल सित पहल दक्वाम गहतने करनवा यन्वेन मरण तर्जने इलकर ऐति भव जेष्ठ बंधनागार निलधारी आसन दहन कला
इदिरी देवसरतुल गंभीरिस अस्वेन संधा इहल मिलक लबा गैनीम इलक कर क्रियामार्ग गन्ना लेस जनाधिपति गोटाबे राजपक्ष महता अद अदाल निलधारिंट उपदेश लबा दुन्ना ए गंभीरिस मिल पहलया मेन गोविन मुहुन दी एति गैटलु संबंधेन जनाधिपति कार्यालय पेवति साकच्छावक दे මෙම සාකච්ඡාවේදී අනාවරණ කරුණේ පසුගිය වසර කිහිපය තුළ අඩු ගුණාත්මක කාගයකින් යුතු ගම්බිරිස් වියට්නාමයෙන් ගෙන්පා දේශීය ගම්බිරිස් සමග මිශ්‍ර කර ලෝක වෙළඳපොළට ප්‍රතිඅපනයනය කිරීමෙන් මෙරට ගම්බිරිස් වලට ඇති විදේශීය ඉල්ලුම ශීඝ්‍රයෙන් පහත වැටුණු බවයි. තමා බලයට පත්වීමෙන් අනතුරුව ගම්බිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කළ බවත් ඒ අනුව ගුණාත්මක බවින් ඉහළ ගම්බිරිස් අපනයනයට නැඹත අවස්ථාව උදා වී ඇති බැවින් සියලු තානාපති කාර්යාල හරහා මේ පිළිබඳ ගැලුම්කාර රටවල් දැනුවත් කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. කුරුණෑගල නගරයේ පෞරාණික නටබුන් විනාශ කිරීම සම්බන්ධයෙන් සියලු දිනාට තරාතිරම නොබලා නිත්‍යානුකූලව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීමෙන් ජන හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්ුණේ මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේදී මහා ආර්ථික විශේෂඥ මම ප්‍රේමදාසගේ පුතා මම රැයට එනවා අවිල්ල දනෙල්ලෙන් සැපද කියලා බලනවා ඒකින්ද සැප ගන්න කට්ටිය කරුණා කළා දොරවල් වහගෙන සැප ගන්න දනෙල් එයා අවිල්ල රැයට බලන්න ගියොත් හරි කරදරයක් වෙනවා අර බොත්තන් තද ගොන්නකොට මිඩ් වයිෆ් වෙනවනේ ඉන්නේගේ ගෙදරට නම් ඉන්නේ නැහැ මිඩ් වයිෆ් අවශ්‍ය වෙන්නේ නැහැ එතුමා කතා කරන තරමට අපිට හොඳයි ගොඩනැගිල්ලක් කැඩුවා කියලා පුරාවස්තුවක් කලබලයක් කරා හවුද මේ කලබල කරපු කට්ටිය රජිත් ප්‍රේමදාස මහත්තයා එහි ඉන්න විම්පික මිතන පුරාවස්තුවක් ඉතුරු කරේ නැහැ නිදානයක් ඉතුරු කරේ නැති අයෝ ටික අද කෑ ගහන්න පටන් අරන් මේ පුරාවස්තු ආරක්ෂා කරන්න මිනිහට ඉස්සෙල්ලා අපි තමයි පටන් ගත්තේ බුදුමහා විහාරය ආරක්ෂා කරන වැඩින් පටන් ගත්තේ අපි විජිතපුර බුඩෝසර් කරන වෙලාවේ එතකොට ඇමති කවුද සජිත් ඔය එක්කෙනෙක්වත් කතා කරේ නැහැ යම් කිසි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් යා මේ මිනිහා වේවා කාගේ මිනිහා වුණත් නෑයා වුණත් නොයායා උපි අනිවාර්යෙන්ම උඩ නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නවයි කියන එක නම් අපි පැහැදිලිව කියන්න ඕන හම්බුන මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා එහිදී අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබ්බවක ධම්මින් නෙහිමියන් බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා අනතුරුව රුහුණු කතරගම මහදේවාලයේ පැවති ආශිර්වාද පූජාවකටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා කුරුණෑගල රාජසභා මණ්ඩපයේ කඩාදැමූ සිද්ධියට එය ඉදිකළ රජුට වරද පැවරීමට වත්මන් රජයේ පියවර ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ඔහු මේ බව සඳහන් කළේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ අද පැවති උත්සවයකදී සෝමදාස අබේවික්‍රමශූරයන් විසින් රචනා කළ තොටගමුවේ ගුණවර්ධන වික්‍රමසිංහ පරපුර කෘතිය එළිදැක්වීම අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී තොටගම ඔබැදුවත් විජයබා පිරිවෙල ඒ කාලේ දේශපාලන මධ්‍යස්ථානය සිංහල පාර්ශවයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබුණේ ඊට විරුද්ධව තිබුණේ සපුමල් කුමාරයා වෙනුවෙන් හිටපු කණ්ඩායම අන්න එහෙම තමයි එදත් දේශපාලන තිබුණේ ඒවැ නෙමෙයි අන්තිමට සපුමල් කුමාර රජු වුණා විජයබා පිරිවෙලෙන් ඇවිල්ලා රාහුල් හාන්දුරෝ එව්වා රාහුල් හාන්දුරෝ පැනලා ගියා ඉතින් මේ අද ඊයේ වෙන එකක් නෙමෙයි ඒ කාලේ මේ වගේම ක්‍රියාත්මක වුණා මේවා දැනගන්න එක හොඳයි අපේ ඉතිහාසයේ පසුබිම දැනගෙන අපිට මීට වඩා හොඳ අවබෝධයක් ඉතිහාසය ගැන දැනුම අපි ලබා ගන්නට පුළුවන් ප්‍රදේශ ඉතිහාසයේ වැදගත්කම අද අපිට පේන්නලා තියෙනවා ඇත්ත වශයෙන්ම කුරුණෑගල ප්‍රදේශ ඉතිහාසය දන්නවා නම් එදා උනේ සිද්ධිය පරාක්‍රම බරජ්‍යෝගේ රාජසභාව නැති කරන්නේ නැහැ ඒක නොදැන හිටියේ අපි දන්නවා මේකට අන්තිමට වග කියන්නේ කවුද කියලා ඒ තමයි තුන්වෙනි පරාක්‍රම බහු රජතුමා එතුමා කුරුණෑගල රාජසභාව කරේ නැත්නම් මේ ගොඩනැගිල්ලෙන්නේ නැහැ මේක කරේ යට විරුද්ධ නඩුදායිද නැත්නම් කුරුණෑගල දඹුල්ල මහා මාර්ගයේ අවහිර කරන්න රාජසභාව කැදුවා කියලා තුන්වෙනි පරාක්‍රම බහු රජතුමාට විරුද්ධව නඩුදායිද කියලා මම දන්නේ නැහැ මහමැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වීම අද සිදු කෙරුණා. ඒ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා බලය බෙදීමට කටයුතු කරන බවයි.
ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක් යන්න තේමා කරගනිමින් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වීම සිදු වුණේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙහිදී ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බාර දීම සිදු වුණා තුන්කල් දැක්ම විසි වැදෑරුම් ක්‍රියාපිලිවෙතකින් සහ සැමට හෙටක් සුරකිමු රටක් ආර්ථිකයට නවමානයක් දිවි මඟට අභිමානයක් යටතේ කරුණු 33 කින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සමන්විතයි ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පුරාවටම සෑම මැතිවරණ සමයකම අපි දැකලා තියෙනවා විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් වෙනවා රාජ්‍ය බලය ලැබුණු අවස්ථාවකදී කොතෙක් දුරට මේ ප්‍රකාශිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවද කියන එක සොයා බැලුවොත් අපිට දකින්නට තිබෙනවා ඉදිරිපත් කරන වැඩසටහන් රාජ්‍ය බලය ලැබුණයින් පසුව ක්‍රමිකව අමතක කිරීම අපි ප්‍රශ්න විසඳන්නන් හැටියටයි ඉදිරිපත් we are problem solvers කොරෝනා වසංගතය නිසා සෑම ශාස්ත්‍රයකම අභියෝග රසක් නිර්මාණය වෙලා මේ නිර්මාණයේ වුණු අලුත් අභියෝගවල අලුතෙන් හිතලා නිර්මාණශීලීව අපේ ප්‍රතිපත්තීන් සකස් කර ප්‍රශ්නවලට විසඳුම් ලබා providing solutions to problems සංවර්ධනයේ රටේ පළාත් 9ක දිස්ත්‍රික්ක 25ක උපදිසාපති කොට්ටාස 332 ග්‍රාම නිලධාරී වසම් 14022 පිහිටා තිබෙන කුඩා ගම්මාන උපගම්මාන උපනගර 51000ට ව්‍යාප්ත කර රට තුල ශීඝ්‍රගාමී සමබර සංවර්ධනයක් තුළින් අපේ රට දියුණු ලෝකයක කරා ගෙන යයි ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සපයන්නා බවට රටේ රාජ්‍ය නායකත්වයත් රජය කටයුතු කරනවා ඒකීය ශ්‍රී ලංකාව තුල 13 වෙනි සංශෝධනය හරහා බලය බෙදා දී වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා අපේ තියෙන ඕන ස්ථාවරත්වය we should have consistency and uniformity ඉලක්ක පිළිබඳ අපිට මන අවබෝධයක් තිබෙනවා හැම ඉලක්කයක් සම්පූර්ණ කරගන්නට අපේ ටයිම් ටාගට් ප්ලෑන් එක ඒ ආකාරයෙන් අපි ඉදිරියට යනවා සජිත් පාර්ශ්වයේ පිරිස් තම පැත්තට බිලිපා ගැනීම පාර්ලි චම්පික රණවක මහතාගේ යටි අරමුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසනවා දේශපාලන වේදිකාවේ උණුසුම් අදහස් කිහිපයක් දැන් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ එතුමා පොරොන්දු වෙලා තියෙනවා විශාල කාර්යයන් මේ රටට ඉෂ්ට කරන්න ඒ කාර්යයන් සඳහා සමාජයට අවතර නීතිය වෙනස් කරන්න වේ ඒ සියල්ලම කිරීමේ වගකීම තියෙන පාර්ලිමේන්තුවේ දැන් ලොකුවට කතා කරන්නයි කියන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ තමයි කරන්න කියලා හැබැයි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවට පස්සේ තමයි කොරෝනා අර්බුදය ආවේ ඒතකොට රට වෙනස් දිශානතියකට ගමන් කරනවානේ බලමුද එකක් 19 අපිට කෙලවුනේ 19 මේක 19 සංශෝධනය මේක කොවිඩ් 19 මේ 19 දෙකම පරා කරන්න පුළුවන් අපිට එකතු වෙලා අපිට අවශ්‍ය වෙන්නේ මැතිවරණ ඉක්මනට ඉවර කරන්න. අපි අනුමත කරන්නේ නැහැ පාර්ලිමේන්තුවක් නැතුව රටක් ගෙනියන්නේ. රටක් ගෙනියනවා කියන්නේ පාර්ලිමේන්තුවක් නැතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. තමුන්නාස්සලගේ පරමාධිපත්‍යය. අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩු 11ක් පවරලා මේ පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන්න ඉපෙයි කියලා නඩු තීන්දුවක් කිල්ලු. ජනාධිපති චන්දිදී කමක් නැහැ. සමහරයිත ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කමක් නැහැ. මොකද ගෝඨාභය මහත්තයා චන්දි දීපු කෙනාට කිසිසේත්ම කම්පා වෙන්න දෙයක් නැහැ. මොකද ජනාධිපතිකම නැතුව යන්නේ. ඒ නිසා මම හිතන්නේ පක්ෂර චන්දි දීපු අය ඉන්නවනම් මේ සැරේ චන්දි මාලිමාවට දුන්නා කියලා. ගිය ජනාධිපතිවරණය 17 ලක්ෂ 10000ක් වෙච්ච චන්ද ටික අපි ගෙනහිල්ලා පාවිච්චි කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ආපහු කකුලෙන් අදින්න බලාගෙන නෙමෙයි. අපේ ලකුණ පොහට්ටුව. පොහට්ටුවේ මේ ලකුණ ගහගෙන ගියාට ඒගොල්ලන් පොහට්ටුවේම නෙමෙයි. ඒ නිසා පොහට්ටුවේ සමාජිකත්වය aran තියන අයට දෙන්න චන්දි. මම මේ කාරණා කියන්නේ සමහර අය උත්සාහ කරනවා අර දිය කාවయ్యා මාළු අල්ලන් ඉද්දි කුසල් ලරංගිය කතාව කිව්වනේ දැන් ඒක හොඳ පාඩමක් අපිට ඉගෙන ගන්න දැන් හදන්නේ අපේ ඡන්ද වලින් ඇතුළට ඇවිල්ලා ඇතුලේ කල්ලියක් ගහලා ඒ ඡන්ද ටික පෙන්න රිමෝට් එක අතේ තියාගෙන අපිව නටවන්න අපි පොට්වයි ශ්‍රී ලංකාවේ දාපක්ෂේ බොහොම සහෝදරත්වයෙන් හිටියලා ඉන්නේ සහෝදරත්වයේ තවත් සහෝදරත්වයක් තමයි එක්සත් ජාතික පක්ෂය රටේ ජනතාව තීන්දුව කරලා ඉවරයි කොටාවේ රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය තුල අලුත් ආණ්ඩුවට තුනෙන් දෙකක් දෙන්න ආණ්ඩුවට 113ක් ගන්න බෑ කියලා ගත්තාට පස්සේ අද සිරුකොත කල්ලියට හුලං ගහනවා ඒගොල්ලෝ පුම්බල එතනින් മന്ത്രി උදා 10ක් 12ක් කරන් ඒගොල්ලොත් එක ආණ්ඩුව හදන්න. හැබැයි අපි පැහැදිලිවම කියන ආණ්ඩුව හදන්නේ සමගි ජනබලයෙන්. දැන් මේ පක්ෂ බලාරංගලේ පටන් අරගෙන තියන්නේ පාටලී හා සජිත් අතර. පාටලී මුදල් පාවිච්චි කරලා පත් වෙන മന്ത്രിවරුන් ගන්නවා යටි කට්ටිය. එතකොට සජිත්ගේ වැව තියෙන කට්ටිය හෙමින් අයින් වෙනවා පාටලී. ඔන්න ඕක තමයි ගේම් එක. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න පාටලීගේ තියෙන අදහස. විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ ආණ්ඩුවක් පිහිටුවාම පාර්ලිමේන්තුව තුල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තිය සපේන කකුලේ නදින්නේ නැති බහුතර පාර්ලිමේන්තුවක් අපි සකස් කරන්න ඕනේ. ඔව් තුනෙන් දෙකක් හදනවා. කොහොමද? රනිල් පිලෙන් සහ සජිත් පිලෙන් බිනි බා ගන්නවා. යයිද නැද්ද? යනවා. මයියංගනේ හිටපු ලක්ෂ්මන් තනි අලියා කිව්වා. මම නෙවෙයි මගේ බල්ලවත් යවන්නේ නැහැ කිව්වා. කීප එක බල්ලා ගෙදර තියලා මිනිහා ගියේ නැද්ද? මොකಾದ බල්ලා? නොතේරෙන ප්‍රශ්න ගියා. Thank you.
රාජගිරියේ සිදු වූ රියානතුර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක ඇතුළු බෙත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද සිතාසිනිකුත් කළා. හිටපු මන්ත්‍රීවරයාගේ රියදුරෙකු වන දිලුම් තුසිත කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල නඩුවේ සෙසු බෙත්තිකරුවන් වෙනවා. රාජගිරිය ප්‍රදේශයේදී 2016 පෙබරවාරි මාස 28 වනදා එවකට කැබිනට් අමාත්‍යවරයෙක් වූ පාට්ලි චම්පික රණවකට අයත් ජීප් රථයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සංදීප් සම්පත් නම් තරුණයෙක් ගැටි බරපතල තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය යළි විමර්ශනයක් ආරම්භ කළ අතර පාට්ලි චම්පික රණවක පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එම විමර්ශනයට අදාළව නීතිපතිවරයා විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලි චම්පික රණවක දිලුම් තුසිත කුමාර සහ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මණ්ඩලට එරෙහිව පසුගිය දසවනදා කොළඹ මහාධිකරණයේ හමුවේ අවිචෝදනා පත්‍ර දෙකක් ගොනු කරනු ලැබුවා. පළමු චෝදනා පත්‍රය යටතේ පළමු විත්තිකාර පාර්ලි චම්පික රණවකට එරෙහිව අපරීක්ෂාකාරී හා නොසලකිලිමත් ලෙස ක්‍රියා කරමින් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කෙරුණා. දෙවැනි අධිචෝදනා පත්‍රය යටතේ පාර්ලි චම්පික රණවක දිලුම් තුසිත කුමාර සහ සුදත් අස්මණ්ඩල යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අධිචෝදනා 16ක් ගොනු කර තිබෙනවා. ඒ අතර රථයේ පැදවූයේ දිලුම් තුසිත කුමාර යන අය බව ඇඟවීමට බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කිරීම, පාර්ලි චම්පික රණවක නිත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා සාක්ෂි අතුරුදන් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන චෝදනා ඇතුළත්. දිලුම් තුසිත කුමාර යන අයට පෞද්ගලිකව ගොනු කර ඇති චෝදනාව වනුයේ පාට්ලි චම්පික රණවක වරදක් කර ඇති බව දැන දැනම මහේස්ත්‍රාත් අධිකරණයට සාවද්‍ය වරද කියාපෑමක් සිදු කිරීමයි. සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මණ්ඩලට පාට්ලි චම්පික රණවක නිත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ චෝදනා ගොනු කර තිබෙනවා. මෙම නඩුව කොළඹ මහාධිකරණ වෙනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද කැඳ වූ අවස්ථාවේ පිටිකරුවන් තිදෙනාට අගෝස්තු 20 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසට සිතාසිනිකුත් කළා. පාර්ශ්වයක් විසින් තමාට විරෝධය පළ කිරීම පිළිබඳව එම ප්‍රදේශයේම කම්පාවට පත්ව සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජගත් පුෂ්පකුමාර මහතා පවසනවා. කෙසේ වෙතත් අද වේලියෝයේ පැවති වැඩසටහනකදීද හිටපු මන්ත්‍රීවරයාට ජනතාවගෙන් විරෝධය පළ වුණා. මොනරාගල සෙවනගල ප්‍රදේශයේ ඊයේ පැවති ජනරැලිය කැමැතිමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා උත්සාහ ගැනීමත් සමග බුත්තල උණවටුන රජමහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහසෙන්ගම නන්දසාර හිමියන් මෙලෙස විරෝධය පළ කළා. මම මේ කතාවක් බලෙන් ගන්නෙ අපිට මේ වේදිකාව දැක්කාම හිරිකිතයක් දැනෙනවා. අප්පච්චි පාරක් පාරක් දිගේ ඇවිද්දවන්න වැඩ කරනවායි කියපු එවුන් මේ වේදිකාවේ ඇවිල්ලා නිදිවදින්න හදනකොට අපි දෙන්නම නුඹ එයාට මෙතන जगत पुष्प कुमार महता मेम सिधुवीम संबंधे मेले सचार दुआ අද බලංගොඩ වේලියෝය නගරයේදී වැලි ජාවාරම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට පැමිණි හිටපු මන්ත්‍රීවරයාට යලිත විරෝධය පළ කළා. නුගේගොඩ ගුවන් පාලම මතදී පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරින් තුවාල ලැබූ තවත් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළත් කෙරුණේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලටයි.
නුගේගොඩ ගුවන්පාලම මතදී කොළඹ දෙස සිට පැමිණි පෞද්ගලික බස් රථයක් තවත් බස් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී පණාවුඩ දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා කැපරතෙක ගැටුනේ අද අලුයම 5:45ට පමණ පස්සේ රේසර් දාවි ඒ වගේ ආවේ දෙන්න එතනින් ඒ පැත්තේ ඉන්නේ හෝල්ඩින් කරන්න ගිහිල්ලා තමයි ඒක ඇතුළට ඊට පස්සේ මොකද උනේ රේසර් වාහන දිග ඉන්න වැනේ ඒ පැත්තෙන් ඉන්නද අර ආපු වාරත් අන්තිමේ රිස්කල් ලයිනෙන් ගියා වාරේ යාවත් අනුතර සිදුවන ආකාරය ආරක්ෂක කැමරාවල මෙලෙස සටහන් ව තිබුණා අනුතර සිදුවන අවස්ථාවේ කැබ්‍රතේ යුද හමුදා සෙබළුන් තිදෙනෙකු ගමන් කර ඇති අතර අනුතරින් එහි රියදුරු ලෙස කටයුතු කළ යුද හමුදා සෙබළා ජීවිතක්ෂයට පත් වුණා බරපතල තුවාල ලැබූ අනෙක් සෙබළුන් දෙදෙනා ඇතුළත් කරුණේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලටයි ඔවුන් දෙදෙනාට ශල්‍ය කර්මයක් ද සිදු කළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගු කොටගෙන තිබෙනවා අනුතරින් ජීවිතක්ෂයට පත් වැත්තේ පනාකුඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අම්බලන්ගොඩ ප්‍රදේශ පදිංචි 36 හැවිරිදි රියදුරු රුපියල් නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේදී දඩයම් කරුවන් විසින් ඇටවූ මද්දකට හසු වීමෙන් මියගිය කඳුකර කොටිදේනුවෝගේ සිරුරක් සොයාගෙන තිබෙනවා මෑත කාලයේදී අවස්ථා කිහිපයකදී දඩයම් කරුවන් ඇටවූ උගුල්වලට හසු වීමෙන් කඳුකර කොටි කිහිප දෙනෙකු මියගිය අතර අද හමු වූ කොටිදේනුවෝගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙනිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කර තිබෙනවා पास्को इरिदा त्रस्त प्रहार मालावे सिनेमन ग्रैंड बोंब पिपिरीम संबंधेन अवस्थागत करुणु हिटपु पार्लिमेंटु मंत्री रिशार्ड बदुदीन महता दन्ना बवट तोरतुरु अनावरणी वियतै अपराध परीक्षण डिपार्टमेंटु पवसनवा ए संबंधेन प्रकाशयक सटहन करगत हेतु ऐति नमुत अवस्था तुनकदी ए संदहा पेमिने नोमेति रिशार्ड बदुदीन हिटपु अमात्यवरयाट अपराध परीक्षण डिपार्टमेंटु हमुए पेनी सिटीने लेस लिखित देनुंदीमक सिदु करतिबुनात अदत ओहु एही पेनी सिटीये नहे මෙතර මෙතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස් ප්‍රතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂයක නායකයෙක් වන රිෂාඩ් බදුදීන් මහතා නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම හේතුවෙන් ඔහුගේ මෙතිවරණ ව්‍යාපාරයට බාධා එල්ලවන බවට පැමිණිලි කර ඇති හේයින් ඔහු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මෙතිවරණයේ අවසන් වන තුරු කල් තබන ලෙසයි හෙරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත් වෙනවා පැත්තනගත ඇති දැනගෙන මේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ චංගම දුරකථන ශාලාවේ